කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ මරාගෙන මෙරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා හෝටලයට පැමිණෙන්නේ ප්‍රහාරය සිදු වූ දිනට පෙර රාත්‍රියේයි. සැකකරු හෝටලේ පිළිගැනීමේ කවුන්ටරයට පැමිණෙන්නේ රාත්‍රී 7:08 පමණ. ඔහු එදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ අංක 425 කාමරයේ ලැගුම්ගෙන තිබෙනවා. මේ ඔහු ඊට පසු දිනවන පාස්කුවිරිදා හෝටලේ සිවුවන මහලේ සිට ආපන ශාලාව වෙත ගමන් කරන ආකාරයයි. සැකකරු පෙරවරු 8:46 හෝටලේ ආපන ශාලාවට පැමිණෙන අතර පෙරවරු 9:07 දක්වා ආහාර පාන ලබා ගනිමින් එහි රැඳී සිටිනවා. අනතුරුව ඔහු ආපන ශාලාවෙන් පිටව යන අතර යළි පෙරවරු 9:12 ආපන ශාලාවට ප්‍රවිෂ්ට වී බෝම්බය පුපුරවා හැරියා. මෙතර කොළඹ ටාච් සමුද්‍ර හෝටලේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකිරීම සඳහා පැමිණි සැකකරු හෝටලය තුළදී බෝම්බය පුපුරවා ගැනීමට තුන්වරක් උත්සාහ කර ඇති අතර එය සාර්ථක වී නැහැ. පසුව සැකකරු දෙහිවල ප්‍රදේශයේ තවත් දේවස්ථානයක් වෙත ගොස් ඇති අතර එහි ආරක්ෂාව තර කර තිබීම හේතුවෙන් සැකකරුගේ උත්සාහය එහිදීද අසාර්ථක වී තිබෙනවා. පසුව සැකකරු දෙහිවල සත්වෝද්‍යාන ඉදිරිපිට පිහිටි ට්‍රොපිකල් ඉන් ලැගුම් මහලට ගොස් ඇති අතර මේ ඔහු එහිදී බෝම්බය පුපුරවා හැරීමට ප්‍රථම එම ස්ථානයට පැමිණි ආකාරයයි. මෙතර කොළඹ ශංග්‍රීලා හෝටලේදී මරාගෙන බැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු එදින පෙරවරුවේ එමාකාරෙන්ම සැරසුණු තවත් පුද්ගලයෙකු සමග පැමිණෙන ආකාරයයි මේ. ඔහු විදුලි සෝපානයෙන් හෝටලේ අවන්හල පිහිටි දෙවන මහලට ගමන් කරන ආකාරය ආරක්ෂක කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා. මේ බෝම්බකරු ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවන්හලට පැමිණි ආකාරයයි. එහිදී ආහාර බෙදාගන්නා පෝලිමට එකතු වන ඔහු බෝම්බය පුපුරවා හැරියා. මෙතර මීගමුව කටුව පිටියේ ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරය සිදු කළ සැකකරු දේවස්ථානය වෙත පැමිණෙන ආකාරය සහ දේවස්ථානයට ඇතුළු වන ආකාරයත් ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. මඩකලපුව සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ සැකකරු පැමිණෙන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.